විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩල ආරම්භ කළ වැඩවර්ජනය අද ක්‍රියාත්මක වන්නේ 14 වන දිනටයි. අනධ්‍යන සේවකයන්ගේ වැටුප් කප්පාදුව දීමනා වැඩි නොකිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙනයි වර්ජනය ක්‍රියාත්මක වන්නේ. වර්ජනය හේතුවෙන් සියලු රාජ්‍ය විශ්වවිද්‍යාලවල සහ උසස් අධ්‍යාපන ආයතනවලට එල්ල වී ඇත්තේ දැඩි බලපෑමක්. සිය ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාර දක්වන්නේ නැති නිසා වර්ජනය අද සිට තවදුරටත් තීව්‍ර කරන බවයි වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ. අනධ්‍යන කාර්ය මණ්ඩල වර්ජනයේ නිරත වුණත් අන්තර්ජාලය ඔස්සේ අධ්‍යාපන කටයුතු සිදු කරගෙන යන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග ඊයේ සඳහන් කළා. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් වෘත්තීය සමිති මෙලෙස ප්‍රතිචාර දැක්වුවා. ප්‍රතිපාදන කමිෂන් සභාවේ සභාපතිවරයා ඊයේ ප්‍රකාශ කළ දුන්න විශ්වවිද්‍යාලවල අධ්‍යන කටයුතු සූම් සාක්ෂණය ඔස්සේ ඔන්ලයින් හරහා සිදු කරන එක ඒක අමූලික බොරුවක්. එහෙම සාර්ථක තත්ත්වයක් විශ්වවිද්‍යාල පද්ධතිය තුළ නැහැ. කොවිඩ් කාලේ වුණත් ඒක සාර්ථකව පවත්වා ගන්න හැකියාව ලැබුණේ නැහැ. විශ්වවිද්‍යාල පද්ධතිය විශේෂයෙන්ම අපි අද ඉඳන් අත්‍යවශ්‍ය සේවා වන ජලය, විදුලි සහ අන්තර්ජාල සේවා පහසුකම් වලින් ඉවත් වෙනවා. ඒකෝ එතුමාට කියන්න තියෙන්නේ එහෙමනම් යම් කෙනෙක් කරා නම් ඒකත් නවතීවි. එවැනි බොරු ප්‍රකාශයන් කරමින් සමාජය නොමග යවන්න උත්සාහ කරන්නේ නැතුව වහාම නැතිහත් වෙලා මේ ගැටලුව විසඳලා විශ්වවිද්‍යාල පද්ධතිය යථාර්ථයට පත් කරන්න මැදිහත් වෙන්නේ කියලා එක අපි ඉතාමත්ම ඕනෑකමින් සභාපතිතුමාගෙන් ඉල්ලනවා. මොකද එතුමාලා වුණත් මුලින් ඉඳන් යහපත් විදිහට මේක මැදිහත් වුණා නම් මෙවැනි තත්ත්වයක් විශ්වවිද්‍යාල පද්ධතිය තුළ නිර්මාණය වෙන්නේ නැහැ. ඒ වගේම විශ්වවිද්‍යාල පද්ධතිය මේ දක්වා ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම වල පහසු වීමට ලක් වෙන පුළුවන් මේ පරීක්ෂණ කටයුතු අඩාල වීමත් එක්ක එවැනි තත්ත්වයන් නිර්මාණය කරන්න එපා කියන එක ඉතාමත්ම ඕනෑකමින් අපි ඉල්ලා සිටුවා. මෙතර සිය ඉල්ලීම් වලට සාධාරණ විසඳුම් මෙතෙක් ලැබී නැතයි පවසමින් ග්‍රාම නිලධාරීන් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අදත් ක්‍රියාත්මක වනවා. ඊයේ දින සිට අසනීප නිවාඩු වාර්තා කරමින් ඔවුන් සේවෙන් ඉවත්ව සිටීමටයි තීරණය කර ඇත්තේ. හෙට දිනෙත් එම වර්ජනය ක්‍රියාත්මකයි. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.